ඩිස්පෙරාව ඝාතනය කරා මොකද මේ ඉන්දියානු බෙහෙත් ගෙනකර අපි ගත්තොත් එහෙනම් දැනටත් අපේ තියෙන්නේ බෙහෙත් වලින් 50%ක් තියෙන ඉන්දියාවේ. ඒක අපේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රිය ගන්න නැති ඉඳ අපි ඉන්දියාවෙන් බෙහෙත් ගේන්නේ. ඉන්දියානු බිල් එක්ම වුණා. ඒකෝර අපි අනිත් පැත්ත දැන් ගම්මන්පිල මවනවා මේ ඇමරිකානු දැන් මෙයාට ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකෙන් කතා කරලා කියලා තියෙනවා ගම්මන්පිලට මෙන්න මෙහෙමයි කියලා. මෙහෙම කෙනෙක් එනවා හරි මේ කියලා. හරි දැන් ඇමරිකාවට අපේ රට මොකද්ද? හරි අපි 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 ගැන අපි ගැන හිතන්න එපා. ඒතකොට මෙයා මොකක් හරි ඇමරිකන් හරි ඉන්දියානු හරි බිල්ල මවලා දැන් මේ මට ඕනකොට තමයි හාඳුරු උද්දා ගන්න පුළුවන් හාඳුරු. සුබ දවසක්. ඔබ අදත් එක් වී සිටින්නේ සතිය උණුසුම් කළ මාතෘකා පිළිබඳ සම්බිම් පක්ෂයේ මතය ප්‍රකාශ කරන කාබන් ටීවී නාලිකාවේ හිට්ෂොට් වැඩසටහන සමගයි. දැන් විපුල අදත් වෙනදා වගේම ඔබ එකතු වෙලා ඉන්නවා වැඩසටහන සමග. එතකොට අද මම මේ ප්‍රශ්නයක් විදිහට ගත්ත දැන් විපුල දැන් ජනාධිපතිවරණයට දින නියම වෙන්නත් ආසන්න කාලයකදී මේ වෙනකොට රට පුරා විවිධ බිල් මෙවීම වාර්තා වෙනවා. දැන් අපි මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති විකාශනයක් ගත්තොත් එහෙම මම තෝරගත්ත ප්‍රධාන කාරණා දෙකක් ඒකෙදී බිල් මෙවීම සම්බන්ධව ලංකාවෙ ඉන්න එක්ස්පර්ට්ලා දෙන්නෙක් ඉන්නවා, විශේෂඥයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි විමල් වීරවංශ, අනිත් එක්කෙනා තමයි උදේ ගම්මන්පිල කියන්නේ. එතකොට මේ විමල් වීරවංශ මහත්මයා පොතක් රචනා කරලා තියෙනවා රාම රාජ්‍ය සහ ඉන්දියානු විවාදවාදී කියලා. ඒකදී මේ ලංකාව සම්බන්ධයෙන් මොන්න දැන් ඉන්දියාව ඇවිල්ලි වෙලා ලංකාව ආක්‍රමණය කරන්න යනවා විජේවීර කතා කරපු විදිහේ ව්‍යාප්තවාදය දැන් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ කාලේ කට්ටිය පිළිගත්තේ නැති වුණාට දැන් ජනතා විමුක්ති පෙරමුණත් ඒක පිළි නොගත්තට ඔන්න ව්‍යාප්තවාදයක් ලංකාවට එල්ල වෙන්න යනවා. රජයටත් මේ රජයේ මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ලංකාව තව ටික දවසකින් ඉන්දියාවේ කොලනියක් බවට 29 වෙනි කොලනිය බවට පත් වෙයි කියලා තමයි විමල් වීරවංශ මහත්මයා මේකදී ප්‍රකාශ කරේ. ඒ වගේම දැන් ওই ලංකාව සම්බන්ධයෙන් එක පැත්තක ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියලා බිල් එක් මවන්න උත්සාහ කරනකොට විමල් වීරවංශ එයාගේම සහෝදර මං හිතන්නේ විශේෂඥයෙක් වෙන බිල් මෙවීම සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල මහත්මයා උත්සාහ කරන ඇමරිකාව පෙන්නලි වෙලා බිල් එක් මවන්න. ඒකෙදී උදේ ගම්මන්පිල මහත්මයා උත්සාහ කරන දේ තමයි ඇමරිකාවේ ලංකාවට එන තානාපතිනිය ලංකාව සම්බන්ධයෙන් ඔන්න ඇමරිකාව ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙනහල් ඉවර ලංකාව කොලනිය බවට පත් කරගනී කියන කාරණාව. මේ ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්න තියෙන කාල වකවානුවක සහ මැතිවරණ ක්‍රියාවලියක් එන්න තියෙන කාල වකවානුවක මේ විදිහට බිල්ලොමවල ඉවරලා ලංකාවේ අපි කියමු ඡන්දදායකයාව නොමග යවන්න හෝ ඔවුන්ගේ ඡන්ද ටික දැහැ ගන්න හෝ දරන උත්සාහය මේ පාර සාර්ථක වෙයිද විපුල? අපි දන්නවා මේ මූලික වශයෙන්ම දැන් අද ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණ ඉතාම තීරණාත්මකයි. මොකද ඒ මැතිවරණයේදී හරි අමාරුයි. කලින් අපි අර කලින් නම් අපිට මේ ඒක මේ ප්‍රෙඩික් කරන්න පුළුවන්. දැන් මේ කණ්ඩායම් වලට කවුරු හරි ලොකු පක්ෂයකට හේතු වුණොත් පාර්ලිමේන්තුවේ ඇතුළට එන්න පුළුවන් කියලා. දැන් ඒ කාලේ විමල් වීරවංශ මහත්මයා, උදේ ගම්මන්පිල මහත්මියලා එනකොට මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට හේතු වෙලා පාර්ලිමේන්තුවේ එන්න පුළුවන් වුණා. දැන් ආපු JVP එකෙන් පස්සේ ආපු හැම වතාවකම මේ ඒගොල්ලොන්ට පාර්ලිමේන්තුවේ එන්න පුළුවන් උනේ මේ මහින්ද මහත්තයාට හේතු වෙලා. ඒ කියන්නේ එතකොට දැන් වෙද්දී ඒ කියන්නේ පොහොට්ටුව කියන එකකින් මේගොල්ලෝ ඉවත් වෙලා ඉන්න අවස්ථාවේ ඒගොල්ලොන්ට පාර්ලිමේන්තු වෙනවා කියන එක ඔය දෙන්නටම ලොකු ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලොන්ට සජබෙට යන්නත් බෑ, පොහොට්ටුවට යන්නත් බෑ, UNP එකට යන්නත් බෑ, එහෙම නැත්නම් JVP එක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට යන්න. එතකොට ඒගොල්ලන්ට අර ඩලස් සලහ පෙරුම කණ්ඩායමත් එක්ක යන්නත් බෑ. නිදහස් ඒකට යන්නත් ඉතින් ඒකට යන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. ඒකට يعني අපි කිය පාර්ලිමේන්තු නියෝජනයන් ගන්න පුළුවන් ඉන්නේ බෑ. පාර්ලිමේන්තු නියෝජනයන් ගන්නවා නම් අඩුම ගානේ ප්‍රධාන පක්ෂ වලට හේතු වෙන්න ඕනේ. එක්ක පොහොට්ටුවට හේතු වෙන්න ඕනේ. එක්ක සජවෙට හේතු වෙන්න ඕනේ. දැන් කියන තත්ත්වෙම ජාතික ජන බලවේගයට හේතු වෙන්න ඕනේ. නැත්නම් UNP එකට හේතු වෙන්න. හරි අනිත් ඒවට
එකක් අමාරු දැන්ඔයි මහිතන්නේ ඒකේ බෙන් ශ්‍රී ලංකකට හේතුවලත් බෑනේ බැලුවනේ මේ මෛත්‍රීපාල මහත්තයත් එක්ක එකතු වෙලා ඔය ඒ මොකද්දෝ ගහලා අන්තිමට ඒක ඉවර වුණානේ. අන්තිමට මම බය වුණේ මේ මනුස්සයා මේ මෛත්‍රීපාල මහත්තයලත් කියයි කියලා මේ ඉන්නේ මාතෙම පොඩ්ඩ හරි මේ ලීගල්නිය කියලා. ඒ වෙලාවට මේ ඒක කැඩුනා කලින් නැත්තම් ආය මෛත්‍රීපාල මහත්තයාට තඳින්න වෙනවා ලීගල්නියට හරි මහතෙරුවන්ට හරි. ඒක බේරුණා. ඒක බේරුණා. හරි ඒ වගේ දැන් මේ මේ මුල් කතාවට ගියොත් දැන් මේ මේ වෙලාවේ වෙලා තියෙන දේ තමයි දැන් මේක හරි අවිනිශ්චිතයි. ඒතකොට මේ අවිනිශ්චිත නිසාම දැන් මේ ලංකාවේ තියෙන දේශපාලනය කරපු ගමන් මෙයාට පාර්ලිමේන්තුව ඉන්න නැතුව බෑනේ. ඔව්. නිසා දැන් මොකක් හරි බිල් එකක් මවන්න ඕන. මවනවා බිල් එක මෙහෙම ඉන්දියානු මේ දැන් ඉන්දියානු ව්‍යාප්තවාදී කියන එක මම හිතන්නේ විජේවීර මහත්මයා සෑහෙන කාලයක් තිස්සේ ඔක ඔය ඉන්දියානු කරලා අන්තිමේට අපි අපිට මතක අපි 88 මේ මේ කඩවල් වල ගහලා තිනවා මේ ඉන්දියානු භාණ්ඩ මෙහි විකිණීමට නැත කියලා පරිප්පු එපා කියලා. ඊට පස්සේ බස් වල ගහලා තිනවා මිලදී ගද්දිනේ කියලා. ඒ වගේ විශාල මේ ඉන්දියානු විරෝධයක් තිබුණා. වැඩි ඕනේ නැහැ. අර ඒ වෙනකොට මම ආයුෂද්ද නියාමන මණ්ඩලයේ හිටපු ග්‍රැඩිස් පෙරේරා. ග්‍රැඩිස් පෙරේරාව ඝාතනය කරා. මොකද මේ ඉන්දියානු බෙහෙත් ගන්නවා කියලා. අපි ගත්තොත් එහෙනම් දැනටත් අපේ තියෙන්නේ බෙහෙත් වලින් 50%-60% තියෙන ඉන්දියාවෙන්. අපේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකක් නැති හින්දා අපි ඉන්දියාවෙන් බෙහෙත් ගේන්නේ. හරි එතකොට එහෙම නැත්නම් අපිට යුරෝපෙන් බෙහෙත් ගේන්න නම් අපිට ගොඩක් මුදල් තියෙන්නේ. හරි දැන් ගත්තොත් හොඳ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන ආජන්ටිනාවෙන් ගේන්න ගියත් අපිට ගොඩක් යනවා මුදල්. ඒතර මේ ඒසා මේක ටිකක් මේ මේ කොම්ප්ලිකේටඩ් වැඩක්. ඒතකොට මෙයා මේ කරන්නේ අර 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 මේ බිල් එක මවලා කියන්නේ ඉන්දියානු බිල් එක මවනවා. ඒතකොට අපි අනිත් පැත්තෙන් දැන් ගම්මන්පිල මවනවා මේ ඇමරිකානු දැන් මෙයාට ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකෙන් කතා කරලා කියලා තියෙනවා ගම්මන්පිලට මෙන්න මෙහෙමයි කියලා. මෙහෙම කෙනෙක් ඉනවා හරි මේ කියලා. හරි දැන් ඇමරිකාවට අපේ රට මොකද්ද? හරි අපි ගැන හිතන්න එපා. ඒතකොට මෙයා මොකක් හරි ඇමරිකන් හරි ඉන්දියානු හරි බිල්ල මවලා දැන් මේ මේ වට ඕනකොට තමයි හඳුරු ටික උද්දා ගන්න පුළුවන්. හඳුරු ටික උද්දාගෙන මේ රට බේරා ගැනීම මොකක් හරි ගලවලා නෑ එතන මේ අඩුයි මං හිතන්නේ සංයෝගයෙන් රතන හාමුදුරුවෝ එක වෙලාවකදී මිහිතලේ අසරණයෝ එක තැනකට සෙට් වෙනවනේ. දැන් මං කියන්නේ ලංකාවේ ওই අසරණයෝ ටික ඡන්ද අරගෙන මොනවා හරි අර රතන හාමුදුරුවන් ගිය පාර පොඩි මැච් එකක් ගහලා හරි මේ කළා ගම්පහෙන් ගිහිල්ලා ඒ පක්ෂයේ අයිති මිනිහත් මැරිලා අර මොකද්ද වුනේ වෙඩි තියලා එහෙම එහෙම වෙලා රතන හාමුදුරුවෝ ඉන්නවා. හරි යෝනසී මනසිකාරයෙන් ඉන්නවා පාර්ලිමේන්තුවේ. හරි එතකොට දැන් මේකේ හැබැයි මේකේ දැන් එතකොට අපි හිතන්න ඕනේ දැන් මේගොල්ලෝගේ ඉන්දියානු ඇමරිකානු විරෝධය නම් මේගොල්ලෝ කවුද ෆන් කරන්නේ? මේගොල්ලෝ එක කියන්නේ නැහනේ. මේගොල්ලෝ අහන්න ඕනේ දැන් ඕගොල්ලෝ පිටිපස්සේ කවුද ඉන්නේ? දැන් අපි මේ ආණ්ඩුව පිටිපස්සේ ඉන්දියාවේ ඉන්නවයි කියමුකෝ. දැන් මේ ඕගොල්ලෝ පිටිපස්සේ ඉන්නේ කවුද? ඕගොල්ලෝ ෆන් කරන්නේ කවුද? ඒතකොට මෙතන තියෙන්නේ ඇත්තටම ගත්තොත්ම මේ අපි ගත්තොත් එහෙම අර භූදේශපාලන ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ අපි හිතමු දැන් ඉන්දියාවට විරුද්ධව චීනය විසින් මෙහි යම් යම් කණ්ඩායම් මෙහෙවනවා. මම මේ අහන්නත් ඇද්දී දැන් අර ඔයිට කලිනුත් අර මේ ප්‍රශ්නයක් ආවනේ මේ ඔය මේ පාස්කු පහරේ සම්බන්ධයෙන්. ඒකටත් ඉන්දියාවට මම දැක්ක ඇඟිල්ල දික්කනේ. හැබැයි කවුරුත් චීනෙට කවුරුත් මේ චීන ව්‍යාප්තවාදයක් හරි චීන වැරදිකාරයෙක් ඒක තමයි ලමහන්නේ. දැන් චීනේ අපිට ඔච්චර චීනේ අපේ ලංකාව ගැන එහෙම ඇඟීමක් තියෙනවා නම් හරි දැන් ඔය දැන් චීන බොන්සුත් තියෙනවානේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ එකග වෙන්න ඕක ප්‍රතිවගත කරන්න. හරි ඒගොල්ලෝ ඒ වට එකග වෙන්නේ නැහැ නේ. සහ අනිත් එක තමයි අපි 2022 අපේ ඩොලර් ක්‍රයිසිස් එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ගේන්න අවශ්‍ය ඩොලර් නැති වෙනකොට ඒ කියන්නේ අර්බුදේ කියන්නේ. ඔය අර්බුදේ කියන්නේ අපිට අත්‍යවශ්‍ය දේවල් ගේන්න ඩොලර් නැති වුණා. හරි දැන් ඩොලර් සංචිතයේ ඉඳලා ගිහිල්ලා අපිට මේ අපේ බැංකු පවා LC එකක් ඕපන් කරගන්න බැරි වුණා. තෙල් නැවක් ආපුවම අපිට ගන්න පුළුවන් වුණේ අපිට හොඳට. හරි ඊට පස්සේ මේ 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 එහෙම නැතුව දැන් ඒ වෙලාවේ ඕන්නම් චීනයට චීනයේ ඔච්චර ලොකු මේ අපි ගැන හිතනවා නම් මලිවරන්ස චීනයේ ප්‍රොමෝට් කරන කෙනානේ. දැන් ඒක ළමයිත් ඉන්නේ මං හිතන්නේ චීනයේ. හරිද? එහෙමනම් චීනයේ අපිට දෙන්න බෑ. ඒ වෙලාවේ ඩොලර් බිලියන් 5ක් විතර දුන්නම් ওই ප්‍රශ්නේ ඔහොම ඇදිලා යන්නේ නැහැ නේ. හරි? එතකොට මෙතන තියෙන්නේ ජියෝපොලිටිකල් ඉන්ට්‍රස්ට්. හරි එච්චර එතනින් යා දෙයක් නැහැ. එතකොට ඒ ඒ ඒ ඒ භූදේශපාලන අවශ්‍යතාවය මත ලංකාවේ දේශපාලනේ ඒගොල්ලෝ මෙහෙව. ඔව්. ඉන්දියානු කතන්දරේ ගත්තොත් දැන් අපි ඇවිල්ලා පොඩි රටක්. හරි අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. අපිට හැබැයි ඉන්නවා චණ්ඩියෙක් ඉන්දියාව කියලා. හරි අපිට ඒ චණ්ඩියත් එක්ක හැප්පෙන්න බෑ.
අඩුමතර මහද්දීපයක් වත් නෙමෙයි. පොඩි රටක් නේ, පොඩි රටක් නිකන් ඩොලර් බිලියන 75ක 80ක ආර්ථිකයක් තියෙන. හරි, ඩොලර් බිලියන 85ක ආර්ථිකයක් තියෙන පොඩි රටක්. හරි. අටේ එහෙම තෙලුත් නැහැ, මොකුත් නැහැ. බොහොම ඒ කියන්නේ දැන් අපි මේ 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 අපි ඒ කියන්නේ අපි එච්චර සස්ත්‍රීකව අපිට හැප්පෙන්න පුළුවන් රටක් නෙවෙයි ඉන්දියාවත් එක්ක. හරි, දැන් ඔහොම ජේ.ආර්. ජයවර්ධනගේ ඒ ෆොරින් පොලිසි එක ඉන්දියාවේ ඉවසුවේ නැහැ. ඔව්. හරි. මොකද්ද කරේ මේ එල්.ටී.ටී. සංවිධානය. හරි, දෙමළ සංවිධාන වලට ආයුධ දීලා අර මේ පුළුවන් තරම් රට අන්ස්ටේබල් කරා. හරි. අවුරුදු 83 ආද නැත්නම් ඒ වෙලාවේ ජේ.ආර්. හරි තැනකට හිටියානම් හරි මම හිතන්නේ ලංකාව අපි ඉතාලි මට්ටමේ මැලේසියා මට්ටමේ ඉන්න තිබුණා. හරි, ඒ උතුරේ අර්බුදෙත් දකුණේ අර්බුදෙත් තිබුණ නැත්තම් මැලේසියා මට්ටමේ ඉන්න තිබුණා. කියලා අපි අපේ වැඩිම growth එක තියෙන්නේ 82 80 81 82. හරි. ඒතකොට මේක ඇවිල්ලා මේ ලෝකයේ ආයෝජනයට හොඳ කලාපයක් කියලා මේ තමයි ඔය මේ මේ ලෝකයේ තියෙන ආයෝජන මේ දර්ශකවල සඳහන් වුනේ. හරි, ඒක අපි පැත්තකින් තියමු. ඒතකොට අපි අපි ඉන්දියාවත් එක්ක ඒ ඇති වුණ ප්‍රශ්නේ මොකද්ද උනේ? ඉන්දියාව මැදිහත් වුණා. ඉන්දියානු හමුදාව. හරි. ඒතකොට අපි හිතුවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇවිල්ලා ඇමරිකාව ඇවිල්ලා හරි මෙහෙ ඇවිල්ලා මේ අපේ මූද වටේට UN නැව් දාලා අර මේ කරා කියලා. මේ දක්වන්නේ නැහැ. හරි. මොකද්ද කරේ අන්තිමේදී අපි අපි මේ ඉන්දියාවත් එක්ක ගිවිසුම්කට ආවා. එතකොට හිටිය ඉන්දිරා ගාන්ධි. ඔව්. හරි, මේ රජු ගාන්ධි. රජු ඉන්දියාව ජා රජු ගාන්ධි ගිවිසුම් රජු ගාන්ධි හිටිය. හරි. එතකොට මේ ඇවිල්ලා කොංග්‍රස් පක්ෂේ ඒ ඇවිල්ල ප්‍රජාතන්ත්‍රවාදී අරමේ අර මේ මානව වටිකාන වටිනාකම් වලට ගරු කරන පක්ෂයක්. දැන් ඉන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. මෝඩි. මෝඩි. يعني මේ පළවෙනි කැබිනට් එක තමයි මුස්ලිම් මේ ඇමතිවරයෙක් නැති. හරි. එතකොට එයාගේ තියෙන Hindu supremacy. එතකොට අපිට එයා ටිකක් අරගන් මිනිස්සෙක්. එයාත් එක්ක අපිට ඔය එක එක සෙල්ලම් දාන්න බෑ. හරි, සෙල්ලම් දාන්න කිව්වොත් කෙල උනායින් පස්සේ වෙන දේ කාටවත් කියන්න බෑ. හරිද, අපි අපි දැක්කා ඒගොල්ලෝ ඒගොල්ලොන්ට මොනවහරි දෙයක් වුණාම ඒගොල්ලෝ අසතුට ප්‍රකාශ කරන විදිහ අපි කීප සැරයක් දැකලා තියෙනවා. එතකොට අපි ඒ යථාර්ථය පිළිගන්න ඕනේ. හරි, එහෙම නැතුව අපි ඒ ඒකත් එක්ක ඕනවට වඩා අභියෝග කරන්න ගියත් වෙන්නේ අර මේ මේ යුක්‍රේන් වල ඉන්නේ මහත්තෙක්. ඔව්. ඒ මහත්තයා ලෝකේ සියලුම වෙස්ට් එකේ මීඩියා වලින් දැම්ම උඩ. මමාර පොරක් කියන. හරි. දාලා උඩ දාලා ටයිම් සංග්‍රහ වෙන්න පුළුවන්, CNN වෙන්න පුළුවන්. ඔය හැම එකෙන්ම මෙයා මේ මහා දවන්ත මිනිස්සෙක් කියලා. හරි. මොකද්ද වෙලා තියෙන්නේ යුක්‍රේනයේ තාද? දැන් අඬනවා මේ මං දැක්ක ආයුධ ඉල්ලිලා අඬනවා. ආයුධ ඉල්ලිලා අඬනවා. යුරෝපා සංගමයේ ඉන්නේ. හැබැයි මෙහෙමයි යුක්‍රේනයට උදව් කරන්න යුක්‍රේන උඩ දාපු කට්ටිය කියන්නේ. ඔව්. ඇමරිකාවේ ඉන්නවා. ඔව්. හරි. යුරෝපා පාර්ලිමේන්තුව තියෙනවා. යුරෝපා සංගමයේ තියෙනවා. IMF එක තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් මේ මිනිස් ඕස්ට්‍රේලියාව තියෙනවා. හරි, ඔය විශාල පිරිසක් මේකට උදව් කරන්න වැඩේ කරගන්න පුළුවන්ද? බැ. හරි, දැන් මේ පැතිවල ගෙවල් නැති වෙලා ළමයි මැරිලා හරි ඒ මන මොකද අපි දන්නවා පුටින් උම්මත්තකෙක් කියලා. එතකොට උම්මත්තකයත් එක්ක මොනවා හරි මැදතැනක ගිවිසුමකට යනවා මිසක්ක අර වෙස්ටර්න් මීඩියා වල කියන ඒවා අපි ගත්තොත් අපි එහෙමයි කියලා කන්න වෙන්නේ. දැන් ඕක ඔය යුද්ධය පටන් ගන්නකොටම රජීව් රනිල් ක්‍රමසිංහ මහත්තයා කිව්වා සිලෙන්ස්කිට කරන්න තිබුණේ මේ ජේ.ආර්. කරපු එක තමයි කිව්වා. එතකොට යුද්ධේ හමුදා ඇතුළු වුණා පමණයි. හරි, කිව්වේ මේ වෙලාවේ දැන් මෙයා බලවත් කෙනෙක්, මේ වෙලාවේ කරන්න ඕනේ එයාත් එක්ක මේ යම් විදිහක එකගතාවයකට එන එක කියලා. නමුත් කරේ නැහැ. මොකද්ද අද වෙලා තියෙන්නේ? ලොකු විනාශයක් වෙලාද? සා අපිට අපිට මේ අනිත් එකේ විනාශේ නතර වෙන දවසකුත් නැහැ. විනාශේ නතර වෙන දවස සමාට අවුරුදු ගාණක් යයි යුද්ධේ. ඕක නිකම්ම අතාරිනවා. දැන් කියන්නකො මොන මීඩියාද කියලා CNN නරවම උඩ දාලා අල් ජසීරා ගහනවා. කවුරුත් නැහැ. කවුරුත් නැහැ. හරි. ඒතර ඒගොල්ලෝ තනියම රුසියා දැන් මන් දන්න තරම පුටින් ඕක නතර කරන්නේ නැහැ කොච්චර ඒක නතර කරන්නේ නැහැ. මැතිවරණේ විශාල ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් ඒ මිනිස්සයා ඇවිල්ලා එහෙම අර අපි කියන මනුෂ්‍යත්වයේ සම්බන්ධ යුරෝපා පරමාදර්ශී ඒ වටිනාකම් තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක යනවා. ඒක හොඳටම දැක්ක අර මේ ළඟදී එල්ල වුණ ප්‍රහාරයේදී. මිලච්ච ප්‍රහාරයන් එල්ල වෙන්නේ. ඉතින් ඒකේ තියෙන හරි භයානකකම. ඉතින් ඒක නිසා අපි මේවා තේරුම් ගන්න. අනිත් එක මේ දැන් ඉන්දියානු ලොකු ආර්ථිකයක්, ලෝකේ පස්වෙනි ලොකු ආර්ථිකය. එතකොට මේ ආර්ථිකයත් එක්ක අපිට එකතු වෙලා වැඩ කරොත් අපි ගත්තොත් එහෙම එහෙන් එන සංචාරකයෝ ලංකාවට ආවද මොල්ඩිව්ස් වලලා තියෙන මොකද දැන් ඉන්දියන් සංචාරකයෝ යන්නේ. හරි, දැන් ඒ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක දැන් කඩා වැටෙනවා. එතකොට අපිට ඉන්දියාවේ ඉන්නවා විශාල මධ්‍යම පන්තියක්.
ලොක මධ්‍යම් පන්තියක් ඉන්නවා. ඇති ඒ මිනිස්සු මෙහි ඇවිල්ලා ඔය අතිශෝක්තින අර කඩින් කාලා මේ කඩින් කාලා මේ යහන්න ඇත්තද විපුල දැන් මේ විමල් විරවංශ මහත්මය ඕකෙද කිව්වා දැන් ඉන්දියානු සංචාරක වෙනවා කියලිවෙලා කතරගමට කතරගමට බස් දාන්නත් එතකොට ඉන්දියාවේ ඊළඟට ඇවිල්ලිවෙලා වන්දනාමාන කරලා තෝසකඩයක් තියෙනවා නම් ඒකත් ඉන්දියාවේ කට්ටියම තමයි දාලා තියෙන්නේ. තකොට ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කරලා ඉන්දියානු බස්සකෙම එකට ඉන්දියාවට ඒක මම හිතන්නේ විමල් විරවංශ මහත්තයාගේ දැනුම. ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්නවා විශාල මධ්‍යම පන්තිය. හරි. මේ කියන්නේ විශාල වශයෙන් මුදල් වියදම් කරන. හරි. මේ මිනිස්සුන්ට තෝස එකයි. හැබැයි ඉතින් තෝසේ කනවනම් ඒක ඉතාම ඉහළ මට්ටමේව දාන්න වෙයි. ඉතින් මෙහි ඇවිල්ලා හෝටලයක් හදනවා කියන්නේ හෝටලේ හදන වෙලාවෙත් අපේ මිනිස්සුන්ට වැලි ටිකද රසා ටිකක් එනවා. හරි. ඒ නොදනුවත්කම ඒගා ප්‍රකාශ කරන්නේ. සහ අනිත් එක මේ මම නම් කැමති තව කරන්සියක් අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ ඒක ඉන්දියන් රුපියල් වලින් ඒගොල්ලෝ වෙන ගණදෙනු කරා කියමු. අපේ මිනිස්සුත් අපි ඉන්දියන් රුපියලුත් අපි බාර ගන්නවා කියමු. ප්‍රශ්නයක් නැහැ නේ. මොකද අපි වැඩිම බෙහෙත් ආනයනය කරන්නේ කොහෙන්ද? ඉන්දියාවේ. ඒතර අපේ ওই බස් ඔක්කොම තියෙනකොද? ඒ ස්පෙයාර් පාර්ට්ස් ඉන්දියාවේ. ඉතින් කමක් නැහැ නේ ඉන්දියන් රුපියලුත් තිබ්බා. හරි මේවා අයිති වෙන්නේ අතරම කිව්වොත් මේ ඇවිල්ලා ඔය මරු විකලෙන් ඔය කියවන්නේ. මොකද ඊළඟ තරේ මේ පාර්ලිමේන්තු යන විදියක් නැහැ. ඔය මම හිතන්නේ දැන් අර ඔවා කවුරුත් ගණන්ගයි කියලා මතකනේ අර මේ MCC ගිවිසුම අරේ මේ කියලා. එක්සා ඒකත් කතා කරා. එක්සා ගිවිසුමත් අහලා තියෙන්නේ ඒකත් උනා. මේ වෙලඳ ගිවිසුම් ගහනවා. දැන් ලෝකේ කියන්නේ ඔක්කොම මාකට් එක. ප්‍රාග්ධනය කියන්නේ ඒවට ජාතියක් ජම්මයක් නැහැ. ප්‍රාග්ධනය ජාතික රාජ්‍ය සීමාවෙන් එළියට ගිහින්. ජාතික රාජ්‍ය සීමාවෙන් මුවා ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් අඩුම ගානේ ඇමරිකාවට බෑ. ඇමරිකානු ප්‍රාග්ධනය ඇමරිකාව ඇතුළේ තියාගන්න. හරි. ඇමරිකානු ප්‍රාග්ධනයත් එහෙමයි යනවා. ඇමරිකානු ප්‍රාග්ධනයෙන් බලපුවම 20%-25% තියෙන්නේ ඇමරිකානු ප්‍රාග්ධනයේ චීන ප්‍රාග්ධනය තියෙනවා, රුසියානු ප්‍රාග්ධනය තියෙනවා. ඒ කියන්නේ රුසියන් ජාතිකයෝ ඉන්නේ. ඒක මේ ප්‍රාග්ධනයෙන් නමක් ගමන් නැහැ. හරි. ප්‍රාග්ධනය කොහට ආවත් කමක් නැහැ. හරි. එනේ ඒම තුල ඒක පාලට ගලා යාම තුල තමයි මේ රටවල වල මිනිසුන්ට ආදායම ඉන්නේ. දැන් ඉන්දියාවේ මේ මිනිස්සුන්ගේ දුප්පත්කම නැති වෙලා තියෙන්නේ 10%ක මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ ඒ ප්‍රාග්ධනයේ හැමතැනම ගිහිල්ලා මේ නිෂ්පාදනයට මිනිසුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අලා ඒ නිසා. ඉතින් ඔය කතා මම හිතන්නේ මෙහෙම එයා ජීවත් වෙන්නේ දේශපාලනේන්නේ. හැම මිනිහටම පාර්ලිමේන්තු කියලා දේශපාලනේ ජීවත් වෙන්න බෑ. හරි. ඉතින් දේශපාලනේ ජීවත් වෙන්නේ කයට පුරුදු වෙලා තිනම පාර්ලිමේන්තු කියලා ජීවත් වෙන්නේ. හරි. ඔබ වෙන රස්සාවක් කරලා දැහැති රස්සාවක් කරලා ජීවත් වෙන්න පුරුද්දක් නැතිකම තමයි තියෙන්නේ.